ආයුබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියලු උදැසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම හසිනි රමෂා ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත දිවයින පුරා සාමාන්‍ය සත්කම් නතර කර අත්‍යවශ්‍ය සත්කම් පමනක් කරන්න කිහෙලිය කියයි ඈතින් ඈතට යන IMF එයා බෑග් එක ටකාට නම් හුටපට ගොඩයි බලාගෙනයි මෝටර රථ ඉංජිනේරු ජගත් ජයසිංහ කියයි හදිසි ශල්‍යකර්ම පමණක් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ රජයේ රෝහල්වලට උපදෙස් ලබා දී තිබෙනවා හදිසි නැති ශල්‍යකර්ම කෙටි කලකට නතර කරන ලෙසයි දැනුම් දී ඇත්තේ වර්තමානයේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ මුහුණ දෙන ඖෂධ සහ උපකරණ හිඟේ නිසා මේ තීරණය ගෙන තිබෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශවරයාගේ අදූරදර්ශී වංචනික ක්‍රියා නිසා මේ තත්ත්වය උදා වී ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ අත්‍යවශ්‍ය ශල්‍යකර්ම වලට කඩිනමින් ප්‍රමුඛතාවය ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කෙටි කාලයක් සඳහා කල් දැමීමටයි පියවරගෙන ඇත්තේ. සෞඛ්‍ය අමාත්‍ය කිහෙලිය රඹුක්වැල්ල රජයේ රෝහල් වෙත මෙම උපදෙස් ලබා දී තිබෙනවා. ශල්‍යකර්ම කල් දැමීම වෛද්‍ය නිර්දේශ මත සිදු කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ. ආණ්ඩුව කියනවා අත්‍යවශ්‍ය ශල්‍යකර්ම කරනවා අත්‍යවශ්‍ය නැතිව කරන්නේ නැහැ කියලා. දැන් මේක මාර ප්‍රශ්නයක්. ඒ කියන්නේ අත්‍යවශ්‍ය සේවා අත්‍යවශ්‍ය නොවන සේවා කියලා ආණ්ඩුව තීරණය කරන ටොස් එකක් දාලාද? රෝගියෝ දෙන්නෙක් ගෙනල්ලා ළඟ තියලා ටොස් එකක් දාලා ආණ්ඩුව තීරණය කරන්නේ. ඒ නිසා මේක අත්‍යවශ්‍ය සේවා අත්‍යවශ්‍ය නොවන සේවා කියලා නැහැ. අවශ්‍ය සියලු දෙනාට ප්‍රතිකාර දෙන්න ඕන. ගියාවුරුද්දේ මාර්තු 31 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ විරුද්ධව නැගී හිටියා වගේ ඉදිරියේදී නොදුරුම දිනකදී හිතන්නේ නැති වෙලාවක රනිල් වික්‍රමසිංහරත් අකුලගෙන යන්න වෙන තැනට අදාළ තත්ත්වේ නිර්මාණය කරයි. මේ අතර ජාතික ජනබල වේගය සහ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්ති සමිති සන්ධානය අතර හමුවක් පැවැත්ුණා. ඒ රට තුල පවතින බරපතල ඖෂධ හිඟය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. අපේ රටේ සෞඛ්‍ය මේ වන විට බරපතල කඩාවැටීම ලක් කරලා තිබෙනවා. ඒක ලක් කරලා තිබෙන්නේ අද වන විට ජනතාවට සිද්ධ වෙලා තිබෙනවා තමන්ගේ ජීවිත තවුරුදු 5කින් 10කින් ජීවත් කරවන්න ගන්න ඖෂධය පවා නතර කරා. කෙනෙකුට ඒක ගන්න පුළුවන් ඉතාම අසීරු තීන්දුවක්. ඔවුන් දැනුවත්ව නොදැනුවත්ව තමගේ ජීවිත කෙටි කරගැනීමක් තමයි සිද්ධ කරමින් යන්නේ. ඒ තැනට ජනතාව පත් කරලා තිබෙනවා. දැන් අද ඉන්න සෞඛ්‍ය අමාත්‍යවරයා ඔහු මේ වංචා දූෂණ වලට ඍජුවම අනුබල දෙන සහ ඒවට ඍජුවම මැදිහත් වෙන කෙනෙක්. Tamanට කමිෂන් එක ලැබෙනවා නම් මේ රටේ ජනතාවගේ ජීවිත ඕන දෙයක් උනාදෙන් කියලා කටයුතු කරන ඇමතිවරු අදාළ දේශපාලන අධිකාරියේ ඇමතිවරයාගේ නොහැකියාවත් විශාල වශයෙන් සිද්ධ වෙන වංචා දූෂණයට අනුබල දීම තුලින් තමයි මේ ඖෂධ ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක පිළිබඳ ඉතාමත්ම පැහැදිලි තොරතුරු අපිට ලැබුණා. දරුවන්ගේ ජීවිත අනතුරේ ළමා රෝහලේ තනිකරම වැඩ කටයුතු සිද්ධ වෙන්නේ වෛද්‍යවරුන්ගේ මැදිහත් වීම නිසා ලබා ගන්න ඩොනේෂන්ස් හරහා මනුස්සයන්ගේ ජීවිතයක් එක්කත් මේ විදියට සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රූර පාලනයක් නම් අපිට තියෙන්නේ මම හිතන්නේ මේ පාලකයන් ඉන්න දවසක් දවසක් ගානේ අපේ රටේ මිනිස්සුන්ව මරණය කරා තල්ලු කරන එකක් සිද්ධ වෙන්නේ. අතේ මුදල් තියනවද නැද්ද කියන එක මත තමා කොයිතරම් දවස් ගාණක් ජීවත් වෙනවද නැද්ද කියන එක අද තීරණය වෙමින් පවතිනවා. මේ ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යනකොට සෞඛ්‍ය අමාත්‍යවරයාත් නිලධාරීන් කියපු කරුණක් තමයි මුදල් අරබු දෙය නිසා බෙහෙත් ටික ගේන්න බෑ කියන එක. හැබැයි අපි සතුටු වෙනවා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අමාත්‍යවරයාටත් නිලධාරීන්ටත් කනේ පහර දහමින් ලිපියක් නිකුත් කරනවා මේ රටේ අයවැය දෙපාර්තමේන්තුව භාණ්ඩාගාරය මුදල් අමාත්‍යාංශය සෞඛ්‍ය පද්ධතිය පවත්වාගෙන යන්න වෙන් කරලා තියෙන මුදල් අඛණ්ඩවම ලබා දෙන බවත් මේ අතර පොළොන්නරුවේ රෝහල් රැසක බරපතල ඖෂධ හිඟයක් පවතින බව මේ වන විට වාර්තා වෙනවා මේකට තින් දැන් සල්ලි නැහැ කියලා කිව්ල හොයාගෙන එන්න ඕනේ ඉතින්. දැන් මේක පිටින් බලාගන්නකෝ උදේ ECG එකම ගත්තා. ස්පිතාලේ බලන්න නැහැ වෙන්න ඇති ඉතින්. එළියෙන් ගන්න බෙහෙත්වත් කමක් නැහැ. අපේ ස්පිතාලෙන් දෙන බෙහෙත් ටික ගන්නත් නැහැ. ෆාමසියෙන් ගන්න ලියලා දුන්නාම ඒව ගන්න නිදල් නැදල් නැහැ. ගොඩක් මිනිස්සු ඉන්නේ අසරණ වෙලා ඉතින්. කොරම් ෆාමසියෙන් ගන්න තමයි ලියන්නේ. රජේ නා කියනවා ඉතින් මෙයාලා හැමදාම තියනවා කියලා කියන්නේ.
යාලා බැරණ දාලා යන්න මිනිස්සු අසරණ කරන්න නැතුව මේ හොස්පිටල් එකෙන් තුණ්ඩුවක් ලියලා දෙනවා ලියලා දුන්නා අපි ගිහ අපිට ගිහිල්ලා බෙහෙත් ගන්න දෙන්නට තමයි මේක ෆාමසියෙන් ගන්න තින්නේ කියලා කියනවා හොස්පිටල් එකෙන් අපිට බෙහෙත් කරලක්වත් දෙන්නේ ප්‍රයිවට් තමයි ගන්න ගියා නේවාසික ප්‍රතිකාර ලැබෙන රෝගීන්ට දැඩි අපහසුතාවයකට පත්ව සිටින්නේ සියලුම බෙහෙත් පිටතින් මිලදී ගැනීමට සිදුව තිබීම නිසායි. මම මේ ප්‍රකාශ නිකුත් කරා කියලා මට විරුද්ධව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නවා නෙදී ඒවට ඇත්තටම කිසි අවුලක් නැහැ. ඒක තමයි මට කියන්න තියෙන ඉස්සලා මම කතා කරන්නේ රටේ ජනතාව, රෝගී ජනතාව. මොකද රෝගී ජනතාව දෙන බදු මුදලෙන් තමයි පඩියෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ඒතකොට අපිට අයිතියක් තියෙන අපේ ජනතාව ගැන කතා කරන්න. ඈත කාලේ දිගටම මාසයක දෙක කාලයක් මේ දිගු කාලයක් මේ ඖෂධ හිඟේ තියෙනවා. විශේෂයෙන් අපේ රෝහල ගත්තාම ඉන්සියුලින් කියන බේත් එක හිඟයි මෙට්ෆෝමින් කියන බේත් එක නැහැ ඇදුමට පාවිච්චි කරන ඉන්නලස් වර්ගවල විශේෂිත වර්ග නැහැ ජනතාව අතරට බෙහෙත් තුණ්ඩුවක් හරි ලේක බලා ගන්න කියලා ලියලා දෙන්න ඕන අපි තමයි දෙන්න ඕන ඒක හෙද කාර්ය මණ්ඩලයේ හැටියට අපි දැඩි අපහසුතාවයකට පත් වෙනවා මිනිස්සු අතරට රෝගීන් අතරේ චිට් එක දෙන්න ඔයාගේ ලේක එළියෙන් බලා ගන්න කියලා කියම මේ මිනිස්සු අපේ මූණ දිහා බලනවා කඳුළු පෙරාගෙන අපි දිහා බලාගෙන ඉන්න මිනිස්සු මරන්න එපා ඔයාලට බැයි නම් පුළුවන් කට්ටියකට ප්‍රජාතන්ත්‍රවාදීව මේ රට දීලා දෙයියනේ කියලා මේකෙන් බහලා යන්න එච්චර තම අවසාන වශයෙන් කියන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය ලබා දෙන කාලය ප්‍රමාණවත් නැති බව පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා චීනයේ සම්පූර්ණ එකඟතාවය තවමත් ලැබී නැහැ මේ නිසා IMF ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් කල්යන වෙතැයි ඔහු පෙන්වා දෙනවා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය මුදලක් ඉල්ලුම් කළේ පසුගිය වසරේදී. පසුගිය වසරේ සැප්තැම්බර් මාස මුල් භාගයේදී ඒ වෙනුවෙන් වූ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවලට එළඹුණා. එදා සිට අද දක්වා කාලය තුල ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා පැවති අතර මෙරට ප්‍රධාන ණය හිමියා ලෙස සැලකෙන චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් අනුගමනය කළේ මන්දගාමී ක්‍රියාපිළිවෙතක්. මෙරට ණය හිමි පාර්ශ්ව කරුවෙකු වන ඉන්දියාව සහ පැරිස් සමාජයේ රටවල් සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පූර්ණ එකඟතාව පළ කර තිබෙනවා මේ හමුවේ චීනය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් වසර දෙකක කාලයක් ලබා දී තිබෙනවා එම කාලය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසන්නේ මේ වසරේ පළවෙනි කාර්තුව තුලදීවත් මේ අදාළ ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ තව මාසයක් ඇතුළත මේ ණය වැඩසටහන සාර්ථක කර ගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ පාර්ශ්වීය ණය හිමියන් අතරින් චීනය අපිට යම් ආකාරයකට එකගතාවයකට ඇවිත් තිබුණත් එය ප්‍රමාණවත් නැහැ ඇත්තටම ඒ අය සඳහන් කරන්නේ වසර දෙකක වගේ සහන කාලයක් අපිට ලබා දෙනවා කියලා නමුත් වසර දෙකක සහන කාලය ප්‍රමාණවත් නැහැ කියන එක අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා එහෙමනම් රජයේ පැත්තෙන් සිද්ධ වෙන්නට ඕනේ චීනය සමග ඍජුව සාකච්ඡා කරලා මෙම ණය වැඩසටහන සාර්ථක කරගෙන व्यापारिक ක්‍රියාත්මක කිරීමට අපොහසත් වෙනවා නම් ඉදිරි මාස කිහිපය තුළ රට ඉතාමත් දරුණු තත්ත්වයකට පත්වීමේ හැකියාව තියෙනවා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මෙවැනි දෙවන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වුණේ හැබැයි අද වෙනකොට ලෝකේ සෑම රටක්ම මේ අර්බුදයෙන් මිදෙමින් යනවා දැන් අද වෙනකොට පෙට්‍රල් ටික තියෙනවා තෙල් ටික තියෙනවා ගෑස් ටික තියෙනවා හයිසියට තිබුණ පරිප්පු 300ට අඩු වෙලා තියෙනවා අද ලුණු මිල අඩු වෙලා තියෙනවා අද භාණ්ඩ මිල අඩු වෙමින් යනවා අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාර්තු මාසේ අප්‍රේල් මුල වෙනකොට පළවෙනි වාරකයේ දෙනවා ඒ මුදලත් එක්ක ඩොලරේ මිල පහලට බහිනවා බෑලා මේ ආණයන කර සියලු භාණ්ඩවල මිල අඩු වෙනවා ඒ නිසා මිත්‍රවරුනි අපිට අප්‍රේල් මාසේ මේ මුල වෙනකොට මේ ආර්ථික අර්බුදයෙන් සම්පූර්ණයෙන් මිදිලා අපිට නැවතත් පරණ විදිහට අපේ ගමන යන්න මිනිස්සුන්ට දෙන මේ අර්බුද ආර්ථික අර්බුදයෙන් මිදෙන්න අපිට හැකියාවක් තියෙනවා කියන සහතිකය අපිට ඔබට දෙන්න පුළුවන් මම තමුන්නාදලාට කියනවා අපිට ශක්තිය තියෙනවා යුරෝපයෙන් ආධාර ගන්න ඇමරිකාවෙන් ආධාර ගන්න එංගලන්තෙන් ආධාර ගන්න අපිට තමයි හැකියාව ශක්තිය තියෙන්නේ ඇයි මේ ආණ්ඩුවට ආධාර කරන්නේ නැත්තේ ගිය වෘත්තේ මේ මාසේ බංගලොත් උනේ තාම ආධාර නැ අපිට තාම රට කොට ගන්න පුළුවන් ආධාරයක් දීලා තියෙනවද ඇයි දෙන්නේ නැත්තේ ජාත්‍යන්තර මුල් අරමුදල බයයි බංගලොත් කරමු ආණ්ඩුවකට මුදල් දෙන්න
නව නීති හඳුන්වා දී හෝ හිඟ බදු මුදල් අය කර ගැනීමට ක්‍රියා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සේමලාපිටිය පවසනවා. රුපියල් බිලියන 200කට වැඩි හිඟ මුදලක් අය කර ගැනීමට ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මෙම මුදල් වසර 30ක කාලයක් පුරා අය කර ගන්නේ නැතිව එකතු වේවායි. මේ බිලියන් 200 කතාව මේ අපි 2022 ජූලි මාසයේ ඉදිරිපත් කළපු වාර්තාවක සඳහන් නො කරනු. ඊටම වැදගත්. නමුත් ඒක බිලියන් 200න් යම් ප්‍රමාණයක් මේ වෙනකොට අය කරගෙනත් තියෙනවා. ඊට අමතරව ගෙවීම සඳහා සැලසුම් ප්‍රකාශ කරලා එකඟ වෙලත් තියෙනවා. යම් ප්‍රමාණයක්. සමහර ඒවා අය කරගන්නම නොලැබෙන උදාහරණයක් මිකරුවන් මිය ගිය ඒ වගේවත් තියෙනවා. විශේෂයෙන්ම මේ වාර්තාව සකස් වෙලා තියෙන්නේ මීට අවුරුදු 30ක විතර අතීතයේ ඉඳලා හිගහිටි බදු සම්බන්ධවයි. ඒකත් එක් වැදගත් කාරණාවක්. කොහොම වුණත් මේ මෙවැනි හිගහිටි බදු අය කර ගැනීම සඳහා අපි මේ වෙනකොට විශේෂ අවධානය යොමු කරලා තිනවා. මහා බාණ්ඩගාරයේ වෙනම වෙනුවෙන් කණ්ඩායමක් පත් කරලා ඒ වගේම අවශ්‍යතාවන් වලදී අපේ දේශ ආදායම් බදු ආඥාපනත ගැලපෙන පරිදි යාවත් කාලීන කළ සංශෝධනය කරලා මෙවැනි බදු මුදල් අය කර ගැනීමට අපි කටයුතු කරනවා. මොකද නව බදු වරක් ජනතාවට දීමට පෙර මේවා කෙරෙහි අපේ දැඩි අවධානය මෙලා තිනවා කියන කාරණාවත් අපි කියන්නවනේ මුදල අද කීයක නොවේ අවුරුදු 30ක විතර කාලෙක ඉඳන් එකතු වෙන එකතු බදු මුදලක් තමයි අපි මේ කතා කරන්නේ. අය කර ගැනීම සඳහා අවශ්‍ය නම් මේ නීතිය වෙනස් කරලා හෝ කටයුතු කරන්න අපි සූදානම්. වීකිලොවක් සඳහා රුපියල් 100ක සහතික මිලක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව පැවසුවේ යාපනයේ අස්වැන්නු දෙලෙන අවස්ථාවකට එක් වීමනොයි. මෙම මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව සහල් නිෂ්පාදකින්ගේ සංගම් පවසනවා. මෙතර ආනයිනික අර්ථාපල් මත බද්දක් පනවන ලෙසයි කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත්තේ. මේ ඉල්ලීම කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයනොයි. වී කිලෝවක් සඳහා රුපියල් 100ක සහතික මිලක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. යාපනය පරන්තන් වෙල්ලායේ උතුරු පළාත් අසුණු නෙලීමේ අවස්ථාවට එක් වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ. මීට වඩා නිෂ්පාදනය කරනවා අපි 120ක් අර ගන්නවා අලුත් මොමල් දෙනක් දෙන්න ඒක ඇවිල්ලා බලන්න සම්පූර්ණයෙන් මට කියන්නේ යල ගන්න රිසල්ට් එකට වඩා යල ගන්නට අර ගන්න හරිද පොර නැති එක දැන් කාලේ ඉවරයි අපි දැන් පොර දෙන්න පොර කෘෂිනාශක බේතුත් දෙන්න වී කිලෝවක් සඳහා රුපියල් 100ක මිල ප්‍රමාණවත් නොවන බවයි එක්සත් සහල් නිෂ්පාදකින්ගේ සංගමය පවසන්නේ. අභ්‍යන්තර තොරතුරු ලැබෙනවා ආණ්ඩුව මේ රුපියල් 100 බැගින් මිලට ගන්න බලාපොරොත්තු වෙන්නේ නාඩු වී පමණයි කියන විශේෂයෙන් සම්බා සහ කීරි සම්බා වී වර්ග මෙවර රජයෙන් මිලට ගැනීම බලාපොරොත්තුවක් නැහැ කියන දේ තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. මේක කවුරු නමුත් රජයට දීපු ගණුවක් විදිහට අපි දකින්න වසර මැදවිත මැද භාගයේ වෙද්දී යලිත් සහල් අර්බුදයක් නිර්මාණය කරන්න යම් කිසි නිලධාරින් කණ්ඩායමක් ආරාධනවද කියන සාධාරණ සැකිය අපිට තියෙනවා. අපි අහනවා ජනාධිපතිවරයාගෙන් කොහොමද එහෙම රුපියල් 100ක් කියලා ඔබතුමා තීරණය කරන්නේ? වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න යන වියදම දන්නේ නැහැ. අටට ආපු පළියට වාචාලකමට ජෝකර් කෙනෙක් වගේ කියනවා. මේ අක්කරයක් වී නිෂ්පාදනය කරන්න මේ පාර කන්නේදී රුපියල් 172,500ක් 184,000 ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. ජනාධිපති තුමෝ දන්නේ නැති ප්‍රකාශ කරන්න එපා. මේ අතර මහවැලි සී කලාපයේ ගොවීන්ට අපේක්ෂිත වී අස්වැන්නක් ලබාගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවට ගොවීන් චෝදනා කර සිටිනවා. මෙන්න මේ කුඹුරේ ගොයම කහපාට ගොයමළු මේ සැරේ අස්වැන්න හොඳ. ඒ කියන මහත්තුරු කාමරේ ඉඳලා කියලා හරියන්නේ නැහැ. එන්න ඕනේ කුඹුරට. මේ පීඩන එකේ කොහෙද මේ කරලක් හැදෙන්නේ? හැදෙන්න විදියක් නැහැ. මේ බලන්න මහත්තයෝ මේවා තමයි දැන් අපට පැහෙන කරල්. අද බලන්න මේ කරලක් මේ කරලක තියෙන්නේ 8, 10, 12. වන්දිත් නෑ මොකවත් නෑ. අපර පොහොර දුන්නා ඒ වගේ මේ විසට වෙලද දන්නේත් නෑ. මේ විදියට බොල්ලෙන්නේ ගොවියුන්ට ඊළඟ මේ මරුණගෙන් පස්සේ තමයි වන්දි දෙන්න වෙන්නේ. ඉතින් අපිට ඉස්සරහට වෙන්නේ පොහොර මල්ලක් කරේ ඉල්ලගෙන දෑගැත්තකින් කපලා එකතු කරගන්න. ඒත් විශ්වාසයක් නෑ පොහොර මල්ලකටවත් එකතු කරගන්න ඉස්සරහට කරලක් ඉතුරු වෙයිද කියලා. කැඳ බොණ්ඩ අත විදියක් නෑ. වස බොණ්ඩ වෙලා තියෙන්නේ ගොවිතැන් කරලා. වර්ෂාව නිසි වේලාවට නොලැබීම වෙළඳපොළ තුල තෙල් පොහොර හිඟය සහ මිල ඉහළ යාම ඇතුළු ගැටලු රැසක් හමුවේ මහ කන්නේ වෙනුවෙන් ලැබෙන බඩරිඟු අස්වැන්න 50%කින් පමණ අඩු වන ඇති බව ගොවීන් පවසනවා. හාණ්ඩුවම 25,000ක් කරයක් හාණ්ඩ 18,000ක් යනවා. මේ සැරේ තෙලුත් ජනන්නේ කරේක බඩරිඟු හිටේවා පොහොරත් 50,000ක් විතර ගත්තා. මේන් අපිට හැදිලා තියෙන බඩරිඟු ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මොනවත් ආධාරයක් අපිට නැහැ. කරල් පොඩි මේ සැරේ හැදුනා. ජී සැරේට වැඩි ආදන් දෙකින් පංකුවකට වැඩි අඩු තරමට තමයි තියෙන්නේ. රජෙන් දුන්න අපිට පොහොර කිලෝ 80ක් කරේට. ඒවල කිසිම ප්‍රමිතියක් නැහැ. මේ අතර මෙරට අර්ථාපල් වගා කරන ගොවීන් මෙන්ම දේශීය අර්ථාපල් වගාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ආනයනික අර්ථාපල් මත බද්දක් පනවන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයෙන්
ඉල්ලා තිබෙනවා. ඒ පිළිබඳ ලිපියකින් දැනුම් දුන් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ. දැන්ටමත් මුදල් අමාත්‍යාංශයට යොමු කළා තියෙනවා ලිඛිතව අලවලට බද්දක් පනවන්න. වී අස්සන්න එනකොට මේ හාල් ටික කියන. අල අස්සන්න එනකොට අල් ටික කියන. එහෙම නම් රටක් හදන්න බෑ. අපේ අමාත්‍යාංශ සුතුගම ඉෂ්ට කළා තියෙනවා. මම හිතන්නේ මුදල් අමාත්‍යාංශය ඇතුළු අනිකුත් අය ඒ පිළිබඳව අවධානය යොමු කරයි කියලා මම හිතනවා. ටකටා එයාබෑග් සහිත වාහන භාවිතා කරන්නන් වහාම එයාබෑග්වල තත්ත්වය පරීක්ෂා කරගත යුතුයි. විශේෂයෙන් 2002 සිට 2015 දක්වා වාහනවල ටකටා එයාබෑග් වහා අලුත් වැඩියා කරගත යුතු බවයි මෝටර් රථ ඉංජිනේරු ජගත් ජයසිංහ පවසන්නේ. මංගාව තියෙනවා පුපුරපු එයාබෑග් එකක්. ඒකේ ප්‍රධාන කොටස් තුනක් මංගාව තියෙනවා. මේ තියෙන්නේ වායු බැලුන් එක. ස්ටියරින් වීල් එක මැද්දේ සවි කරලා තියෙන කොටස තමයි මේ තියෙන්නේ. ඒතොර ඊළඟට තියෙනවා මේ අදාළ එයාබෑග් එක පුපුරවන්න අවශ්‍ය කරන ඩෙටනේටර්. ජපානයේ ටකටා කියන කම්පැනිය නිෂ්පාදනය කරපු මාදිලි ගණනාවක එයාබෑග් එක නිෂ්පාදන දෝෂයක් එක්ක ෆේල් වෙනවා. ඒ ෆේල් වීමත් එක්ක මේක රීකෝල් කැම්පේන් එකක් විදිහට ලෝකයට ප්‍රකාශ කරනවා. ඒ අදාළ ආයතනයේ හරහා නැත්නම් නියෝජිත සමාගම් හරහා මේක තියෙන දෝෂය නිවැරදි කරගන්න කියලා. Nissan, Mitsubishi, එවගේම ලංකාවේ පාවිච්චි කරන Audi, Benz, BMW වාහන මාදිලි ගණනාවක තියෙනවා. Driving seat belt එකේ යටම කෙළවරේ තියෙන ලේබල් එකක්. ඒ ලේබලේ තියෙනවා ඔබේ වාහනේ සවි කරලා තියෙන එයාබෑග් එකේ බ්‍රෑන්ඩ් එක මොකක්ද කියන එක. ඒක ටකටා නම් ඔබේ වාහනේ වසර 2000න් පස්සේ නිෂ්පාදනයච්ච වාහනයක් නම් අනිවාර්යයෙන්ම ඒ වාහනට අදාළ ශ්‍රී ලංකාවේ ඉන්න ප්‍රධාන නියෝජිතයා මුණ ගැහෙන්න ඕනේ නැත්නම් දුරකථන ඇමතුමක් දීලා මේකේ මේ දෝෂය තියෙනවද කියලා තහවුරු කරගෙන ඔබට අවශ්‍ය අලුත් වැඩියා කරගන්න පුළුවන්. මේ එයාබෑග් එක ක්‍රියාත්මක වෙනකොට මේ ඉග්නයිටර් එක ඇතුලේ තියෙන ප්‍රොපලන්ට් කැට జాතිය. ඒ කැට ඉග්නයිටර් එක හරහා ගිනි තියන්න ඕනේ. ඒ ගිනි තියලා තමයි නයිට්‍රජන් වායුව නිෂ්පාදනය වෙන්නේ. නමුත් අවාසනාවකට මේ ඉග්නයිටර් එකේ කොටසේ කෑල්ලක් මේ වගේ කැඩිලා මේ එයාබෑග් එකත් එක්ක විසි වෙනවා. මෙන්න මේක තමයි මේ අදාළ මාදිලයේ තිබිච්ච දෝෂය. නම් දැනුත් ප්‍රමාද නැහැ. ඔබේ තියෙන වාහනේ මේ එයාබෑග් දෝෂය මම කිව්වා වගේ අදාළ සමාගම හරහා පුළුවන් අපිට තහවුරු කරගන්න. වහාම ඒ වාහනට අදාළ නියෝජිත සමාගම අමතලා අවශ්‍ය කරන මාරු කිරීම කරන්න පුළුවන්. මොකද මේක සම්පූර්ණයෙන්ම නොමිලේ සිද්ධ කරන්නේ ජපානයේ මේ සඳහා අවශ්‍ය කරන අමතර කොටස් හැපේනවා. සහ ඔබට තියෙන ඉක්මනින් ක්‍රියාත්මක කළා මේ අදාළ අලුත් වැඩියාව සිද්ධ කරන්න. තවත් මේ වගේ සෝචනීය දේවල් මේ රටේ ප්‍රචාරය වෙන්න නැත්තම් මුහුණ පාන්න කලින් ශ්‍රේෂ්ඨයේ ප්‍රවීණෙක් හැටියට මට පුංචි ඉල්ලීමක් තියෙනවා. මෝටර රථ ආනයනික ප්‍රධාන සමාගම් කීපයක් තියෙනවානේ විශේෂ ජනප්‍රිය මාදිලිවල. අලුතෙන් මොඩලයක් එනකොට අලෙවි ප්‍රවර්ධන කටයුතු සිද්ධ වේ. ඒවා අලෙවි කර ගැනීම සඳහා ප්‍රවර්ධන කටයුතු සිද්ධ වෙනවා. වාහන ආනයනය කරනවා වගේම ඒ වගේ අවදානම් සහිත අවස්ථාවල් වලදී ඒවා ලෝකෙත් එක්ක සම්බන්ධ වෙලා ඒ තොරතුරු ලබාගෙන මේවා නිවැරදිව ජනතාවට ලබා දෙන්න. ඒ වගේ සෝචනීය සිදුවීම් තවත් වාර්තා වෙන්න ඉස්සෙල්ලා දැන්වත් ක්‍රියාත්මක කළා මේ අදාළ මාදිලිවල තියෙන දෝෂ හඳුනාගෙන අදාළ ගලෙන්ට මේව දැනුම් දීලා හැකිතාක ඉක්මනින් මේ දෝෂය නිවැරදි කරන්න. පාස්කු ප්‍රහාරෙන් පසු බලයටපත් වූ සියලු නායකයන් රටේ ජනතාව ගොනාට ඇඳූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. තමා බලයටපත් වූ පසු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහා මොලකරුගේ සිට සියලු දෙනාට දඬුවම් ලබා දෙන බවයි ඔහු ප්‍රකාශ කළේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් වෙන්නප්පුව ප්‍රදේශයේදී ජන හමුවක් පැවැත්ුණා. මේරටේ මේ මෑත කාලයේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පත්වුණු හැම නායකෙක්ම මුළු රටම ගුණාට ඇන්දෙව්වා. පත් වෙන්න ඉස්සෙල්ලා කියන්නේ අපි යුක්තිය සාධාරණත් ඉෂ්ට කරන්නම් කියලා. මම එකක් කියන්න කැමතියි. මමත් ත්‍රස්ත ප්‍රහාරයක් නිසා පියෙක් අහිමි වුණු පුතෙක්. ත්‍රස්ත ප්‍රහාරවල ම්ලේච්ඡත්වයේ කුරිරු භාවය මට හොඳින් තේරෙනවා. මම ඔබතුමන්ලට එක පොරොන්දුවක් වෙනවා. අනිවාර්යෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව විනිවිද භාවයෙන් යුක්ත වූ දේශීය සහ ජාත්‍යන්තර පරීක්ෂණ කරලා මේ ප්‍රහාරයට සම්බන්ධ වුණු මහා මුලකරුවන් සියලු දෙනාම අපි නීතිය හමුවට ගෙනෙනවාමයි. එතනින් නතර වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම අපි මේ රටේ නීතිය හා සාමය මේට වැඩිය ශක්තිමත් කරන්නට ඕන. මම දන්නවා සමහරු එක එක කතා කියනවා මේ ශක්තිමත්ව නීතිය හා සාමය ක්‍රියාත්මක. ඒක තමයි තිත් ඇත්ත. වත්මන් තනතිල සුදුසු පන්දු යවන්නන්ටයි. ඒ තනතිලේදී විකටුව ආරක්ෂා කරගෙන ක්‍රීඩා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. ඔහු ඒ බව පැවසුවේ කළුතර ප්‍රදේශයේ පැවති අපේක්ෂකයින් දැනුවත් කිරීමේ හමුවකදී. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක හමුව පැවැත්වුණා. ඒ එම පක්ෂයේ දිස්ත්‍රික් නායකයන්ගේ මූලිකත්වයෙනුයි.
මේක බෝලස්ට හොඳ තනනිල්ල. ඒ බෝලස්ට හොඳ තනනිල්ලේ අපේ විකට් එක අපි ආරක්ෂා කරගන්නවයි ගහන්න ඕනේ. ටුක් ටුක් ගගා හරි. එහෙම මැද්දිල්ල නැද්ද? එහෙමත් නැහැ අපි ගහනවා. ආ ගහන හරියට හරි. අන්න කෝකිල. ගාපම් පුතේ. කෙක්කෙන් හරි කොක්කෙන් හරි අඹ ඕනේ. මහින්ද මහත්තයට හොරා කියපු හැමෝම මේ වෙන විට ස්වභාව ධර්මයේ විසින් දඬුවම් දීලා තියෙනවා. හැබැයි තාම ස්වභාව ධර්මයට දඬුවම් කරන්න බැරි වෙච්ච එක හාදේක් ඉන්නවා. එයා තමයි අර කට උල් කළා අත මෙහෙම කළා හොරා කියන මිනිස්සයා. අන්න එයාට ඡන්දෙන් පස්සේ ස්වභාව ධර්මයේ දඬුවම ලැබෙනවා. මහින්ද රාජපක්ෂ කියන්නේ අනුහස ඇති නායකයෙක්. හිට්ලර්ගේ හමුදාව සෝවියට් දේශය ඇතුළට ආවට පස්සේ ප්‍රහාර එල්ල කළා විනාශ කළා දැම්මා වගේම ජර්මන් හමුදාව ආවට නාසි හමුදාවට අවසානයේදී පරාජයට පත් වුණා. දැන් ජනතා විමුක්තිපරේ ප්‍රහාර එල්ල කළ ඉවරයි. නමුත් ඒවා සත්‍යක් නෙමෙයි කියන එක දැන් අපි නැවත ප්‍රතිප්‍රහාර එල්ල ගන්න පටන් අරන් තියෙනවා. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ රතු හැට්ටකාරයින් එක්ක තමයි මේ රටම ඉන්නේ කියලා. අපි අභියෝග කරන කළුතර දිස්ත්‍රික්කේ පුළුවන් නම් එකක් දිනලා එක කොට්ටාසියක් දිනලා පෙන්වන්න කියලා. මේ අනුදිසාදගේ ප්‍රශ්න විසඳන්නේ කොහමද? ණය ගෙවන එක කල් දානවා. ඒක තමයි ප්‍රතිවිරෝධගත කරනවා කියන්නේ. අපි FM IMF එකට ගිහිල්ලා. ඒක තමයි යෝධයෝ රනිල් වික්‍රමසිංහ දැන් කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ දෙවැන්තම දේශපාලන බල හුවමාරුව සිදුවන්නේ මෙම වසර තුල බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු ඒ බව පැවසුවේ කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. ජාතික ජනබලවේගයේ ජනරැලියක් කෑගල්ල දිස්ත්‍රික්කයේ කේන්ද්‍රකර ගනිමින් පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. ජනතාවගේ කැමැත්තක් නැතුව රට පාලනය කරන්න බෑ. කරුණා කරලා ඡන්දයක් තියන්න පාර්ලිමේන්තු ඉස්සරහ අරින්න. මාර්තු මාසේ 9 වෙනිදා මේ පින්ම පැන්නොත් එළබෙන මහ ඡන්දේ කලාවැවේ සොරුවැරියා වගේ. එතන මොකද වෙන්නේ? නගර සභාව මාලිමාවේ, ප්‍රාදේශ සභාව මාලිමාවේ, පාර්ලිමේන්තු මාලිමාවේ. පාර්ලිමේන්තු මාලිමාවේ ජනාධිපති රනිල් මොකද කරන්නේ? අපි කියනවා මොකද්ද? රනිල් වික්‍රමසිංහ ඔයා ජනතාවගෙන් තෝරාගත්තු කෙනෙක් නෙවෙයි. ඔයා තෝරාගත්තේ මේ පාර්ලිමේන්තු 134. දැන් අන්නේ ඒක 134 තේනුක ගෙදර, කනක ගෙදර, කතරගාපොය ගෙදර ගියානම් රනිල් වික්‍රමසිංහට කියනවා ඔයාව පත් කරපු 134 දැන් පාර්ලිමේන්තු වාස්ප වෙලා ඔයත් වාස්ප වෙන්න. ලංකා දේශපාලනයේ විශාලතම දෙවැන්තම පරිවර්තන සිද්ධ වෙන දේශපාලන බලවමාරුව මේ අවුරුද්දේ සිද්ධ වෙනවා. දැන් දිනේෂ් ගුණවර්ධන අගමැති දැන් ඉන්න ජනාධිපති හොරෝ කිව්ව සමුන්නාසල කතරයක් ගන්නවා රනිල් ඉරේ යවන්න. සියඹල අපිට පාර්ලිමේන්තුවේ ඉල කතරයක් ගන්නවා රනිල් ජනාධිපති කරා. කනක හේරත් සමුන්නාසල කතරයක් ගහලා කියනවා රනිල් ඉරේ යවන්න. කනක හේරත් පාර්ලිමේන්තුවේ ඉල කතරයක් ගන්නවා රනිල් ජනාධිපති කරා. පාකිස්තානයේ අගමැති ඉරේ ගියා. බංග්ලාදේශයේ අගමැති ඉරේ ගියා. ඉන්දියාවේ අමතිවරු හිරේ ගියා. තමිල්නාඩුවේ මහමැතිනි හිරේ ගියා. මහා ජනයාගේ ධනෙ හොරකම් කරා කියලා ලංකාවේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් කියන්නේ. ඒ තරම් උපාසකලද? බදු නිසා තම වැටුපෙනුත් රුපියල් 72,000ක් අහිමි විය ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ඔහු ඒ බව පැවසුවේ කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිනුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ප්‍රධානත්වයෙන් ජන හමුවක් පැවැත්වුණා. ඒ කෑගල්ල දිස්ත්‍රික්කයේදී. රනිල් වික්‍රමසිංහ මහත්තය දවස ගානේ බදු ගහනවා. මේ ඉන්න අපේ දිස්ත්‍රික්කේ අපේ යාළුවා අපේ රජිත් සහෝදරයා එයා ඇවිල්ලා කියනවා බදු ගහන්න නැතුව ලෝක රටක් හදන්න බෑ. ඒ නිසා 36 නෙමෙයි 45 හරි ගහන්න ඕන. එයාට ගන්න නැහැ නේ එයා. අරය ගහන එක එයා කියවලා අරනවා. අපේ ආචාර්ය රජිත් සීමල පිට අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වොත් මෙහෙමයි කියලා පුතේ ඉර කළුයි කළුයි කියපංක මම මෙයා ඇවිල්ලා කියන කළුම කළු පාටයි. කිසි ගැටලුවක් නැහැ. ඒක තමයි කරන්නේ. මේ මිනිසුන්ගේ දුක තේරෙන්නේ නැද්ද? දැන් අපිට කියවනේ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඕවා වදින්නේ නැහැ රෙමෙ කියලා. මම ගිය සතිය අරන් බලපුවා මගේ පටිපත්‍ර ගහලා රුපියල් 72,000 කින් කපලා මගේ එකේ. කමන්නේ නැහැ ඉතින් අපෙන් කැපුවයි කියලා ඉතින් කමන්නේ නැහැ. ඔය සතේ නතු ඉන්න පුළුවන්. දැන් කියන්නේ ඒගොල්ලෝ හැම කෙනාම කියන්නේ මේ 225 මුකුත් නැහැ. උන්ට සුර සැප අපිට නර සැප එහෙම කියලා නේ කියන්නේ. හැබැයි අපේ පඩිනුත් කපලා 72,000ක්ම කපලා. පුවත් නිමයි. මෙතෙක් සිට ඔබට සියත කතුවැකේ සමගින් එක් විය හැකි. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.